තාත්තා රට රැස්සාවට යන්න ඕනේද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුණු වී වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. 400 අවසන් තරග ලැස්තුව 5 වෙනි මන් තීරුව පෙන්කොට තිබෙන්නේ ශ්‍රී ලංකා ශූරියට දමයන්ති දර්ශාට මේ කසපස්ථාන් තල්යානා අභියෝග කරන්න පුළුවන් තෙක් පීඩිකාව තමයි හිටියේ. Kazakhstan සජීව විකාශය අයි නාලිකාවේ පමණක් නෙවෙයි රූපවාහිනී ප්‍රථම නාලිකාවෙත් ඒක සමගාමීව වෙනවා කියලා මේ තමයි දමයන්ති දර්ශා මන්තිරු පහේ number 687 Kida Mayu from Japan. අද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ලබා ගැනීමේ එකම අපේක්ෂාව අද දිනේ තරග අවසානයේට අපි සම්ප්‍රාප්ත වී තින්නේ මේ තමයි අපේ අද දවසේ අපේක්ෂාව දමයන්ති දර්ශා අදට වසර අවුරුදු 4කට කලිනුත් ඇය මේ විදිහට මෙම තරගාවලියට සහභාගී වෙලා ශ්‍රී ලංකාවට රන් පදක්කම ලබා දුන්නා සීම අද දිනේදීත් ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් එය ඉටු කරાવી කියන එක තමයි අපේ සිළු දෙනාගේම බලාපොරොත්තු සහ එකම පරමාර්ථය දමයන්ති දර්ශා මේ අවස්ථාව වෙන විට අපි සිළු දෙනාගේම ශ්‍රී ලංකා වාසීන් සිළු දෙනා ඔබ පිටිපස සිටිනවා අපේ සුභ ප්‍රාර්ථනා දමයන්ති දර්ශා ඔබට ලැබෙනවා. ඒතා ප්‍රදර්ශනාත්මක ශ්‍රේෂ්ඨ දියුමක් අපි ඔබෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබට ඒ ශක්තිය, යෝධ බල වීරිය ලැබේවා. මෙන්න නික්මෙනවා. මන්තිරු පහ දමයන්ති දර්ශා නික්ම ගියා. ඉදිරියේ මෙනා තා වේගයෙන් එනවා පළවෙනි වංගුව ඇය ලබා ගන්නවා. මේ ඊට පසු අවතීර්ණ වන කෙලින් ඍජු මන්තිරු එක ඒදිත් ඇතාමත් ඉදිරියෙන් සිටිනවා හරිට මන්තිරු මැද ඇය ගමන් කරේ පාලනයක් සහිතව ගමන් කරන ආකාරයක් පෙන්වනවා කසකස්ථාන් ක්‍රීඩිකාව ඇය අසලට බොහෝ ඈතින් සිටින්නේ ඊළඟ වංගුව ලබා ගන්නවා දර්ශා ඇතාමත් ඉදිරියෙන් සිටින්නේ පැහැදිලිව ඇය ඉදිරියෙන් එනවා මේ නියත ජයග්‍රහණයක පෙර ලකුණු සටහන් වෙන ආකාරයක් අපිට පෙනියන්නේ මහන්සියක් පෙන්වුම් කරන්නේ බලමු ඉදිරි කෙලින් ඍජු මාර්ගයට ප්‍රියුක්ත වුණාට පස්සේ කෙසේ දුවන්නේ කියලා ඉන්දියන් ක්‍රීඩිකා තරමක් තර්ජනය කරන දර්ශකට කසකස්ථාන් ක්‍රීඩිකා තන නමුත් පැහැදිලිව උන්දුනාට ඉදිරියෙන් දමයන්ත දර්ශා සිටිනේ ජයග්‍රහණය සහ රන් පදක්කම තත්පර 51.14 මෙය නව ආසියාතික ක්‍රීඩා වාර්තාවක් ජය දමයන්ති දර්ශා ඔබට බොහොම ස්තුතියි ශ්‍රී ලංකා දජය ඇය උණුසුම් කරනවා මීට වඩා ආඩම්බර හැඟීමක් තවත් තියෙන්න පුළුවන්ද දමයන්ති අම්පාරිස්ට පැමිණි දීර්ඝ වූ ගමන අද කෝක්ටත් ප්‍රාර්ථනා මේ ඉසව්වම 1998 දී බැංකොක් නුවරදීත් ඇය රන් පදක්කම ලබා දුන්නා ඇගේ මේ කාල වාර්තාව ඇගේ වාර්තාව තවත් දියුණු කරාද ඇගේ හොඳම කාලේ තියෙන තත්පර 51.02 නමුත් අද තරග වාර්තාව පිහිටෙව්වා සංගායනේෂන්
මේ ඇගේ පුහුණුකරු සුනිල් කුණුවර්ධන මේ ඇගේ දියුමේ අන්තිම වටේ අන්තිම වංගුව ලබා ගන්න ආකාරය කිසිම අමාරුවක් නැතුව යෝග දුවන්නේ කිසිම කෙනෙකුගේ තර්ජනයක් ඇට නැහැ ඇත්තෙන්ම හොඳම අවස්ථාවක් වෙනවා ඇයට තත්පර 50කට ආසන්නෙන් දුවන කවුරු හරි ආසන්නෙන් තව තරඟ කරා නම් එවැනි අවස්ථාවක් ඇට නැතුව ගියා වුණත් තනි වෙලඹකගේ තරගය තනි වෙලඹකගේ තරගය ආරම්භ කරපු අවස්ථාවේ සිටම ඇය ඉදිරියට එන ලකුණු තමයි මල් ලකුණු තමයි පෙන්වුම් කරේ මේ බාන ඇය දුන ලස්සන සේද පටක් සුලඟේ වැරෙනවා වාගේ ඇගේ කොණ්ඩේ ඒ පැත්තට මේ පැත්තට අර පුංචි කොණ්ඩ කරලා එහාට මෙහාට තල්ලුවේ පැන පැන ඇව කැටු වෙනවා ජයග්‍රහයේ පුවරුව නැත්නම් ජයග්‍රහයේ ඉම දක්වා එතාමත්ම තද අවසානයක් ඇය ලබා ගන්නවා ඇ මේ අවසන් කරේ නව ආසියාතික වාර්තාවක් පිහිටුවමින් බූසාන් නගරයේදී ඇගේ සමීප රූපයේ මූණේ බාන්න ඇය ඉතාමත් වෙහෙසකර මූණක් ඇය ඉතාමත් දැඩි පීඩාකාරී මූණක් පෙන්නුම් කරත් ඇගේ අනිත් අංගෝපාංගයන්ගේ ඒ මේ මූණේ දක්ෂින දර්ශනය නෑ ඇය ඉතාමත් ප්‍රබලයි ගේ අත් දෙක ප්‍රබලයි ඇය කක් පාද දෙක ප්‍රබලයි මූණේ තර්මක වේදනාව සටහන් වී තිබුණා තරගෙන් නිමයි ඇති වෙන සැනසීමේ ඉරියව්ව දැන් බලන්න ආසියාතික වාර්තා දෙක තුනකම් කියපු ප්‍රථම ශ්‍රී ලංකා පීඩිකාව හැටියට මම හිතන්නේ ඉතිහාස දෙක තුනක්. නව ආසියාතික වාර්තාවක් ක්‍රීඩා වාර්තාවක් පිටවීමෙන් පසුව ඇගේ සතුට මුදාහල මොහොතයි මේ දකින්නේ ඔබ මේ ඇගේ පුහුණු කරු සුනිල් ගුණවර්ධන මහතාගෙන් ලැබෙන උණුසුම් පිළිගැනීම මීටර 400 ජයග්‍රහණය අද දවසේ ශ්‍රී ලංකාවේ එකම රන් පදක්කම පසුගිය වකවානුවල යම්කිසි අසනීප තත්ත්වයෙන් පතු නිසා කිසියම් තරඟ කීපයකට සහභාගි වෙන්න බැරි වුණා හොඳ ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා කොළඹ තරගාවලියට සහභාගි වෙන්නේ නැහැ සහභාගි වෙන්න බැරි වුණා අය නමුත් ඇයිගේ මේ වසරේ තියෙන හොඳම ක්‍රීඩා තරගයක් තමයි ආසියාව තුළ මේ තරගාවලිය ඇයි රම් පදක්කමත් නව ආසියාතික වාර්තාවකුත් බිහි කරමින් එකම පුජ්‍ය ලැබවට පත් වෙන ශ්‍රී ලංකා